මහණෙනි, වගේම මෙතන සිටින අද අපි මෙතනට පැමිණලා තිබෙන්නේ මේ රටේ ප්‍රධාන විධායක නිලධාරී තෝරා ගැනීමේ මැතිවරණයට. රටේ ජනාධිපති කියන්නේ රටේ ප්‍රධාන විධායක නිලධාරී. රටේ නායකයා, කැබිනට් මණ්ඩලයේ නායකයා, සන්නද්ධ හමුදාවල නායකයා, රටේ ජනාධිපතිතුමා. ඉතින් මේක බොහොම වැදගත් මැතිවරණයක් වෙනවා, මොකද රටේ ප්‍රධාන විධායක නිලධාරී අපි තෝරන නිසා. සජිත් ප්‍රේමදාස කොළඹ පාසලකට ගිහිල්ලා, පසුව එංගලන්තේ ගිහිල්ලා ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබාගෙන ඊට පස්සේ ඇමරිකාවේ සෙනත් සභාවේ අවුරුදු දෙකහමාරක් අධ්‍යයනයක් කරලා ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධිය ලැබනකොට තමයි ඔහුට දුරකථනයෙන් දැනගන්නට ලැබුණේ ඔහුගේ පියා ත්‍රස්තවාදයට ගොදුරු වුණා කියලා. සජිත් ලංකාවට පැමිණුණා. පැමිණිලා ඒ කටයුතු අවසන් වුණාට පසුව එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා රනිල් වික්‍රමසිංහ සජිත්ට කිව්වා, සජිත් ඔබ මැද කොළඹෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඔබේ දේශපාලන ගමන පටන් ගන්න කියලා. නමුත් සජිත් ඒක ප්‍රතික්ෂේප කළා. සජිත් ඒක ප්‍රතික්ෂේප කළේ මැද කොළඹට කැමති නැති නිසා නෙමෙයි. සජිත් ඒක ප්‍රතික්ෂේප කරන්න හේතුව ඇවිල්ලා සජිත් කිව්වා, මම දේශපාලනයට එන්නේ මගේ පියාගේ පිනෙන් නෙමෙයි. මම දේශපාලනයට එන්න ඕනේ මේ රටේ දුෂ්කරම දිස්ත්‍රික්කයක් තෝරලා එතනට ගිහිල්ලා මගේ දාඩිය මහන්සියෙන් වැඩ කරලා මම ඔප්පු කරන්නට ඕනේ මට පාර්ලිමේන්තුවේ අසුනක් ගන්න පුළුවන් කියලා. සජිත්ගේ පියා රණසිංහ ප්‍රේමදාස මැද කොළඹෙන් පටන් අරගෙන කොළඹ නගර සභාවෙන් පටන් අරගෙන පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඇමති කෙනෙක් වෙලා අගමැති වෙලා රටේ ඉහළම ජනාධිපති පුටුවට රණසිංහ ප්‍රේමදාස ගියා. සජිත් ප්‍රේමදාසයි රණසිංහ ප්‍රේමදාසයි ඒ නිසා ටිකක් වෙනස්. රණසිංහ ප්‍රේමදාස සිංහල භාෂා විශාරදයෙක්. මෙතරින් ඔක්කොමල දන්නවා රණසිංහ ප්‍රේමදාස තරං හොඳ කතිකයෙක්. දසක ගණනාවකටම අපේ එක්සත් ජාතික පක්ෂයේ රටේ වේදිකාවේ හිටියේ නැහැ. නමුත් අපි සජිත් ප්‍රේමදාසව දැනගත්තේ ඇහුවේ මේ රට වටේම රූපවාහිනියෙන් ඇහුවා. සිංහල භාෂාව හොඳට කතා කරන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි, සජිත්ට ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුළුවන්. ඉංග්‍රීසි ජාතිකයෙක්ට වැඩිය හොඳටත් ඉංග්‍රීසි භාෂාවත් කතා කරන්න පුළුවන්. ඉතින් අපි මේ වැඩපිළිවෙල ලියනකොට සජිත් කිව්වා, මම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තා. මට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න ලැබුණා දරුවෙක් හැටියට. මගේ පියාට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න ලැබුණේ වැඩිමල් කෙනෙක් හැටියටයි. ඒ නිසා මම දන්නවා මේකේ තියෙන වාසිය. මේ රටේ හැම දරුවෙකුටම අපි ඉංග්‍රීසි භාෂාව උගන්වන්න අවස්ථාව දෙන්න ඕනේ. රණසිංහ ප්‍රේමදාස ගෙදරට ගුරුවරේ ගෙනල්ලා සජිත්ටත් දුලංජලීටත් ඉංග්‍රීසි භාෂාව ඉගැන්වුවා. අපි මැතිවරණ ප්‍රකාශය ලියනකොට සජිත් කිව්වා, මට තිබුණ වාසිය මේ රටේ හැමෝටම නැහැ. මම ඇමති කෙනෙක්ගේ පුතෙක්. මට වාසියක් තිබුණා ගෙදරට ගුරුවරේ ගෙනල්ලා ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න. ඒ නිසා මැතිවරණ ප්‍රකාශය ලියනකොට සජිත් කිව්වා, මේ රටේ හැම දරුවෙකුටම මව් භාෂාව සිංහල වේවා දෙමළ වේවා ඒක මූලිකව උගන්වන්න ඕනේ. ඊට අමතරව පළවෙනි ශ්‍රේණියේ ඉඳලා මේ රටේ හැම දරුවෙකුටම මට ලැබුණ අවස්ථාව ලබා දෙන්න ඕනේ, ඉංග්‍රීසි භාෂාවත් උගන්වන්න ඕනේ කියලා මැතිවරණ ප්‍රකාශයට ඇතුළු කළා සජිත් ප්‍රේමදාස. මම මේ කතාව කිව්වේ සජිත් හිතන විදිය ගැන කල්පනා කරන්න. මෙතන ඉන්න හුඟක් අය දුබායි වල, අබුඩාබි වල, කුවේට් වල, ඔමාන් වල, ජපානයේ, කොරියාවේ, සිංගප්පූරුවේ කොහේ හරි වැඩ කරලා තිනවා. ඔබ දන්නවා
ජාත්‍යන්තර භාෂාවක වැදගත්කම පිටරටට ගියාම වැඩ කරන්න. සජිත් ප්‍රේමදාසත් ඒක දන්නවා. සජිත් ප්‍රේමදාස ඒ නිසා තමයි කිව්ව හැමෝටම මේක උගන්වන්න ඕනේ කියලා. ඔබ සමහරවිට පොඩි ව්‍යාපාරයක් කරනවා ඇති. මේ ව්‍යාපාරය කරනකොට ඔබ මේවක විකුණන්නේ මැදකොළඹ වෙන්න පුළුවන්. ව්‍යාපාරය ලොකු වෙනකොට ලංකාවම ඔබේ වෙළඳපොළ වෙනවා. නමුත් ව්‍යාපාරය අපනයන ව්‍යාපාරය කරන්න නම් ජාත්‍යන්තර භාෂාවක වැදගත්කම තියෙනවා. සජිත් ප්‍රේමදාස කියන්නේ දර්ශනයක් තියෙන පුද්ගලයෙක්. ඔහු දන්නවා ඔබගේ දරුවගේ අනාගතය ඔබේ අනාගතයට වැඩිය යහපත් අනාගතයක් වෙන්න ඕනේ කියන එක සජිත් ප්‍රේමදාස දන්නවා. අපි ආර්ථිකය වර්ධනය කරනකොට අපනයන ආර්ථිකයක් ඇති කරනකොට අපේ කුඩා හා සුළු පරිමාණයේ ව්‍යාපාර අපනයනට යන්න ඕනේ. මේක ලියනකොට සජිත් කිව්වා මුජිබ් රහමන් මන්ත්‍රීතුමනි, සජිත් තැරලා කිව්වා මේ පොඩි ව්‍යාපාර වලට VAT බද්දක් ගහනවා කියලා කිව්වා. ලක්ෂ 10ක පිළිවැටුමක් තියෙනවා නම් VAT බද්දක් ගහනවා කියලා. VAT බද්ද වහාම ඉවත් කරන්න. ලක්ෂ 40ක පිළිවැටුමක් තියෙනකන් එක කුඩා ව්‍යාපාරිකයෙක්වත් බදුව බද්දක් ගෙවන්න ඕනේ නැහැ කියන එක සජිත් ප්‍රේමදාස තමයි තීරණය කළේ. අපි සමහර අය රැකියාවට යනවා. රැකියාවට ගිහිල්ලා අපි ආදායම් බදු ගෙවනවා. pay tax එක ආදායම් බදු ගෙවනවා. ලක්ෂයක් හම්බ කරනකන් කිසිම බද්දක් ගෙවන්න ඕනේ නැහැ. නමුත් අද මුගක් වියදම් තියෙනවා. සජිත් මේකයි කිව්වේ. සජිත් කිව්වා ලක්ෂය මදේ. 150,000 පුද්ගලයෙක් හම්බ වෙනකන් කිසිම ආදායම් බද්දක් දාන්න එපා. මොකද ඒ අයට ඉදිරියක් අවශ්‍යයි අලුත් දවසක් ගොඩනගන්න. මෙන්න සජිත් ප්‍රේමදාස පොඩි මිනිස්සු ගැන, පොඩි ව්‍යාපාරිකයන් ගැන හිතන පුද්ගලයෙක් තමයි සජිත් ප්‍රේමදාස. මෙහෙම තමයි වැඩපිළිවෙල ලිව්වේ. මැදකොළඹ සජිත් දන්නවා. අපි ඕනෑ කෙනෙකුට වැඩිය සජිත් දන්නවා මැදකොළඹ. ඔහුගේ ගම මැදකොළඹයි, පියාගේ ගම මැදකොළඹයි. මැදකොළඹයි උතුරු කොළඹයි ගත්තොත් අපි දන්නවා කොළඹ නගරේ අඩුවෙන්ම ආයෝජනය වෙලා තියෙන පළාත් දෙක තමයි මැදකොළඹයි උතුරු කොළඹයි. මෙතන අපේ ඉන්නවා නගර සභාවේ මන්ත්‍රීවරු. අපි හැමතිස්සෙම මේක සාකච්ඡා කරනවා. මැදකොළඹටයි උතුරුකොළඹටයි කුඩම්මගේ සැලකිල්ල තමයි අපේ හාමුදුරුවනේ දීලා තියෙන්නේ මේ ප්‍රදේශ දෙකට. මේක ඇත්ත කතාව. මගේ සීයක් ඉපදුනේ උතුරුකොළඹ. ඇත්තටම කුඩම්මගේ සැලකිල්ල දීලා තියෙන්නේ. මැද අපි බැලුවොත්, නැගෙනහිර කොළඹ බැලුවොත්, බටහිර කොළඹ බැලුවොත්, බොරැල්ල පැත්තේ ගිහිල්ලා බැලුවොත් මීට වැඩිය කොච්චර අපි ආයෝජනය කරලා තියෙනවද? එනිසා මම ප්‍රසිද්ධයේ මේ ඉල්ලීමක් කරනවා. සජිත් ප්‍රේමදාසට මේ ඉල්ලීම යයි. මම දන්නවා ෆයිරෝස් ගෙන්ගේ මුජීබර් ගෙන්ගේ මේක අනිවාර්යයෙන්ම යයි. නමුත් මමත් මේකට එකතු වෙන්න ඕනේ. මැද කොළඹටයි උතුරු කොළඹටයි ලබන වසර පහේදී කොළඹට ආයෝජනය කරනකොට මැද කොළඹටයි උතුරු කොළඹටයි කිසිම කුඩම්මගේ සැලකිල්ලක් නොතකා මේ ප්‍රදේශ දෙකට වැඩියෙන් සජිත් ප්‍රේමදාස ආයෝජනය කරනවා කියන එක නියතයි කියන එක මම සඳහන් කරන්නට ඕනේ. ඇයි ඔව් හැමතිස්සෙම කතා කරන්නේ සොල්දර ගෙවල්වල ඉන, කොළඹ හතේ ගෙවල්වල ඉන මිනිස්සු ගැන නෙමෙයි. ඔහුගේ හදවත තියෙන්නේ දුප්පත් පොඩි මිනිහටයි. ඔහුගේ හදවත තියෙන්නේ සජිත් ප්‍රේමදාස මේ රටේ 52%ක් ඉන්නවා කාන්තාවන් ඉන්නවා. ඉතින් සජිත් ප්‍රේමදාස ගිහිල්ලා මේ ඊයේ පෙරේදා කතාවක් කළා. කතාවක් කරලා කිව්වා කාන්තාවන්ගේ මේ සනීපාරක්ෂතුවා අපි මේවා නොමිලේ ලබා දෙන්න ඕනේ කියලා. මේක කිව්වේ ගමම්ම මොනවද විපක්ෂයයි කලේ හිනා වුණා, විහිළු කළා. මේ අය මේක සැලකුවේ නැහැ වැදගත් දෙයක් කියලා. කාන්තාගේ ගෞරවය කෙලසෙන විදියට කතා කළා. සජිත් ප්‍රේමදාස සංවේදී මිනිස්සෙක්.
එනිසා තමයි සජිත් ප්‍රේමදාස ඒ විශ්වය ගැන කතා කළේ. එනිසා තමයි සජිත් ප්‍රේමදාසට පැට්මෑන් කියලා දැන් ඒ නම දාලා තියෙන්නේ සජිත් ප්‍රේමදාසට. මිත්‍රය සජිත් ප්‍රේමදාස පිරිමිය කෙනෙක්. සජිත් ප්‍රේමදාස සංවේදී විදියට මේ මාතෘකාව ගත්තේ. නමුත් ඒක නෙමෙයි හේතුව. අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්නේ 105යි කාන්තාවන්. නගර සභාවේ ප්‍රාදේශීය සභාවල් වල 102යි ඉන්නේ. අපේ රජය තමයි මේ පසුගිය කාලයේදී ඒක 125කට වැඩි කරලා අද කොළඹ නගර සභාවේ මන්ත්‍රීවරු විතරක් නෙමෙයි මන්ත්‍රීණියකුත් ඉන්නවා කොළඹ නගර සභාවේ මේ රට හරහාම ප්‍රාදේශීය සභාවල් වල. ඇයි 152ක් ඉන්නවනම් කාන්තාව එයට නියෝජනය තියෙන්නට ඕනේ. අභිමැතිවරණ ප්‍රකාශය ලියනකොට සජිත් කිව්වා අපි පළාත් සභාවටත් 125යි නගර සභාවට විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවටත් 125යි. ඊට පස්සේ සජිත් කිව්වා ඉරාන් ඔයා ඉස්ලාම ආවේ මේ මේ ජාතික ලයිස්තුවෙන්. ඒ වුණාට පිරිමියයි තමයි අපි වැඩිම ජාතික ලයිස්තුවෙන් දැම්මේ. ජාතික ලයිස්තුවට 125ක් කාන්තාවන් නියෝජනය කරන්න ඕනේ කියලා සජිත් ප්‍රේමදාස ස්ථිර තීරණයක් අරගෙන තියෙනවා කාන්තාවන්ට මුල්තැන දෙන්න. මිත්‍රය සජිත් ප්‍රේමදාස හිතන විදිය ගෙදරක අම්මයි තාත්තා ඉන්නවා දරුවව හදා ගන්නවා දරුවෙක් හදන්න අම්මයි තාත්තයි දෙන්නම ඉන්නවනම් දරුවට වාසියක් තියෙනවා. අම්මා කෙනෙකුට විතරක් දරුවෙක් හදන්න තියෙනවනම් අම්මා දන්නවයි කිය අපහසුතාවය. ඒ වගේම තමයි ප්‍රතිපත්ති වලට ආපුහම පාර්ලිමේන්තුවේ කාන්තාවන් හිටියනම් අවුරුදු 30කට උඩදී අද සලිප ආරක්ෂකත්වාගෙන පිරිමි අපේක්ෂකයෙකුට කතා කරන්න අවස්ථාවක් නැහැ. නමුත් කාන්තාවන්ට මේ මුල්තැන දුන්නේ නැති නිසා තමයි සජිත් ප්‍රේමදාස වසර 30කට පසුව කාන්තාවන්ට මුල්තැන දෙන්න මෙහෙම කතා කරගෙන යන්නේ. මම ඔබට ඉඟයක් පමණයි දුන්නේ සජිත්ගේ වැඩපිළිවෙල ගැන. මම අවසන් කරන්නට යනවා. අපිට ඉන්නවා අලුත් පරපුරක නායකයෙක් සිටිනවා. ඔහුට අලුත් වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වගේම ඔහුට අලුත් කණ්ඩායමක් ඉන්නවා. ඒ නිසා තමයි සජිත් ප්‍රේමදාස කිව්වේ මම එක දූෂිතෙක්වත් මගේ කැබිනට් මණ්ඩලයට මම පත් කරන්නේත් නැහැ. ඒ වගේම ඇමති වරුන්ට මම ඉඩ දෙන්නේ නැහැ. එක පවුලේ කෙනෙක්වත් රජයේ තනතුරකට පත් කරන්න මම ඉඩ දෙන්නේත් නැහැ. මේක අලුත් ගමනක්. ඒ නිසා අපේ අලුත් පරපුරක නායකයා අලුත් වැඩපිළිවෙලක් තියෙන පුද්ගලයෙක් ඒ වගේම අලුත් කණ්ඩායමක් සිටින මේ සජිත් ප්‍රේමදාසව අපි සියලු දෙනාම එකතු වෙලා 16 වෙනිදා මේ රටේ ජනාධිපති කරමු.